ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නනි. මේ පාසනෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද මැයි මාසයේ 31 වෙනිදා 2022 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා ප්‍රිය ආදර දරුවනි. අද ජීවනයේ කෑම සුද්ධ මතෙව් 21 වෙනි පරිච්ඡේදයේ 19 සහ 21 කියන අපි මෙනෙහි කරන්න යනවා. අපි මේ මාසයේ තේමාව ගැලවුම්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළ හාස්කම. අද හාස්කමක් හැටියට තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අත්තික්කා ගහට කොයි විදිහටද ශාප කරේ අපි ඒ දේ තමයි අද බලන්නට යන්නේ. ඉතින් බයිබලයේ කියනවා උන්වහන්සේ අත්තික්කා ගහක් දැක ළඟට ගොස් එහි කොළ මිස කිසිවක් නොදැක මෙතෙන් පටන් කිසි කලක කාගෙන් පළ හට නොගනිවි ඒ ගහට කිසේක අත්තික්කා ගහ වහාම වියලුනේය. ඊට පස්සේ 21 වෙනි වගන්තිය කියනවා ජේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් සැබවක් නුඹලාට කියමි නුඹලා සැක නොකොට ඇදහිල්ල ඇතුව සිටිනවා නම් අත්තික්කා ගහට කළ දේ නුඹලා කරනවා පමණක් නොව ඉදිරි මුහුදේ වැටෙයි මේ කන්දට කීවත් ඒක සිද්ධවන්නේය. මෙන්න අද අපි මාසේ අන්තිම දවසට පැමිණ තිබෙනවා. අපි හාස්කම් 30ක් මෙනෙහි කරා. අපි ඒවා ඉගෙන ගත්තා. ඒවායින් මොනවද අපිට තියෙන ප්‍රයෝජන කියන එක අපි ඉගෙන ගත්තා. කොයි විදිහටද අපි පාවිච්චි කරන්නේ කියන එක ඉගෙන ගත්තා. අද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙතන ඵල නැති ගහකට උන්වහන්සේ ශාප කරා. ඒ ගහ වියලුනා. ඉතින් ඒකෙන් උන්වහන්සේ අදහස් කරේ පෙන්නුම් කරේ මොනවද? උන්වහන්සේ පෙන්නුම් කරේ උන්වහන්සේව අදහන උන්වහන්සේ ගැලවුම්කාරයා කියා අදහන හැම කිතුණුවාටම මේ බලය උන්වහන්සේ දී තිබෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ ජේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් නුඹලාට කියමි නුඹලා සැක නොකොට ඇදහිල්ල ඇතුව. ඉතින් ඇත්තෙන්ම ගොඩක් අයට ඇදහිල්ල තියෙනවා. නමුත් එයාට තියෙන ප්‍රශ්නේ තමයි මේ සැකය. ඒ නිසා සැකය නැති කරගන්න එක තමයි ඔබගේ ලොකුම දේ. සැකය නැති කරගත්තාම ඇදහිල්ල ඇති වුණාම ඒක බයිබලයේ කියනවා අත්තික්කා ගහට කර දේ නුඹලාට කරනවා පමණක් නෙමෙයි නුඹලාට පුළුවන් ඉදිරි මුහුදේ වැටෙන්න කියලා නුඹලාට එන කන්දට කියන්න. කන්දට කතා කරන්න ඉගෙන ගන්න. කිතුණුවෙක් හැටියට කන්දට කතා කරන්න ඉගෙන ගන්න. ඔබගේ ප්‍රශ්නෙට කතා කරන්න ඉගෙන ගන්න. ඔබගේ ලෙඩ රෝගයට කතා කරන්න ඉගෙන ගන්න. ඔබ කතා කරන්න ඕනේ අන්න ඒ වගේ ඔබගේ ඔබට එරෙහිව එන ප්‍රශ්නයට පීඩාවට ලෙඩ රෝගයට ඒකට කතා කරන්න ඉගෙන ගන්න. මේ අත්තික්කා ගහට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනකලා වගේ ඔබත් අනකරපුවම බයිබලයේ කියනවා ඔබ ඇදහිල්ලෙන් අනකරලා සැකයක් නැතුව ඔබ ඉන්නවා නම් ඔබ කිතුණුවෙක් හැටියට ඔබ ජයග්‍රහණය දකින්න යනවා. ඔබගේ ජීවිතේ විතරක් නෙමෙයි ඔබ දකින්න යන්නේ ඔබගේ සේවයත් ඔබ තුලත් ඔබ දකින්න යනවා. අනිත් මනුස්සයන්ගේ ජීවිතවලත් ඔබ දකින්න යනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ ආධිපත්‍යයෙන් තමයි මේ දේ ඔබට කරන්න පුළුවන් වෙන්නේ. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද දෙනවා. ආමේන්.